කියන කුෂි ව්‍යවසායකයෙකුට ව්‍යවසායිකාවකට හොඳ අවස්ථාවක් තියෙනවා කියලා අපි නම් මෙතුමිය කියන විදිහට දැන් කණ්ඩායමක් ඉදිරියට දැන් තනි තනිව නැතුව කණ්ඩායමක් ඉදිරියට ලොකු සංවිධාන ශක්තියක් හයියක් මෙයාලට තියෙනවා. එතකොට මෙයාලට පුළුවන් වෙනද පොඩි යම්කිසි මැදිහත් වීමක් කරන්න. අපි කියන මිල වෙන්න පුළුවන් භාණ්ඩ වර්ග සම්බන්ධයෙන් අර ඔබතුමා කිව්වාගේ අගේ එකතු කළ වටිනාකමක් තියෙන භාණ්ඩ වෙන්න පුළුවන්. මේ සියල්ලත් එක්කම මේ හොඳ අවස්ථාවක් තියෙනවා නේද මේ කෘෂි ව්‍යවසායකයෙකුට ලංකාව තුල. අනිවාර්යයෙන්ම කෘෂිකාර්මික කියන්නේ ඉතාමත් විභවයන් ගණනාවක් තියෙන අංශයක්. ඉතින් අපි මේ අංශයෙන් ප්‍රයෝජන ගන්නවා මදි. මම හිතන්නේ මෙතුමිය කිව්වා වගේ ගොඩක් නිෂ්පාදන අතිරික්ත අවස්ථාවන් තියෙනවා. සමහර කන්‍යන් වලදී එළවලු පළතුරු අවශ්‍ය ප්‍රමාණයට වඩා අනිපද වෙනවා. ඒතකොට මෙහි බොහොමයක් මේ නිෂ්පාදන අපතේ යනවා. ඉතින් අපිට පුළුවන් ඇයි අපි මහන්සි වෙලා අපේ ගොවි මහතුරු හදන නිෂ්පාදන අපතේ දාන්නේ? අපිට පුළුවන් අගේ තුන නිෂ්පාදන හදන්න කල් තබා ගන්න පුළුවන්. මේ යම්කිසි සමහර අපි දන්නවා සමහර එළවලු පළතුරු සමහර කන්‍යන් වල නැහැ. අවාරයක් තියෙනවා. ඉතින් මේ අවාරයේ ප්‍රයෝජනයට ගන්න අපිට පුළුවන් මේ නිෂ්පාදන සකසන්න. මේක ඉතින් දෙවැදෑරුම් විදිහට යනවා. එකක් තමයි රටේ සම්පත් අපරාධේ විනාශ වෙලා යන්න නොදී ඒකෙන් යම් කෙනෙක් ප්‍රයෝජනයක් ගන්නවා. ඒ වගේම ඒකෙන් යම්කිසි මුදලක් උපයනවා, ව්‍යවසායකෙක් ආදායමක් උපයනවා. ඉතින් මේ දේවල් සඳහා ඉතාමත් වැදගත්. එතනදී මම දැක්කේ කණ්ඩායමක් කණ්ඩායම් ගතවීම ඇත්තටම කෘෂි ව්‍යාපාරාංශයේ විදිහට තනි ව්‍යවසායකයන්ගේ ව්‍යවසායකයාට ගිහිලා උදව් කරනවට වඩා ඇත්තටම අපිටත් පහසුයි. බොහොමයක් ව්‍යවසායකෙක් වීම සඳහා මම හිතන්නේ මේක සරලම කාරණයක් නෙවෙයි. ව්‍යවසායකෙක් වුණාම කාරණා ගණනාවක් සලකන්න ඕනේ. ඉතින් මේ කාරණා හැම එකක් සඳහාම අවශ්‍ය ශක්තිතාවය අවශ්‍ය නිපුණතාව ව්‍යවසායකයන්ට ලබා දෙන්න කණ්ඩායම් ගතවීම හරහා අපිට ඉතාමත් පහසු වුණා. විශේෂයෙන්ම ඇග්‍රිෆෙෂ් කෘෂි ව්‍යවසායකත්ව සංසදය සඳහා අපි පුහුණු වැඩමුළු ගණනාවක් කරලා තියෙනවා. අපිට පෙනෙන්න තියෙනවා එයාලගේ වර්ධනය. තව මේ වගේ කණ්ඩායම් කීයක් විතර ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවද? කෘෂි ව්‍යවසායකත්ව සංසදයේ විදිහට ඇග්‍රිෆෙෂ් තමයි අපි ආරම්භ කරපු මේ විදිහට නාමකරණය කරපු සංසදේ. ඊට අමතරව කෘෂි ව්‍යවසායකත්ව කණ්ඩායම් ඉන්නවා. අපිත් එක්ක විවිධ නිෂ්පාදනය සඳහා පෙළගැසිච්ච කණ්ඩායම්. විශේෂයෙන්ම භෝග නිෂ්පාදනය ගැන ගත්තම මං හිතන්නේ ගොවි මහතුරු කණ්ඩායම් ගතලා ඉන්න ප්‍රමාණය විශාල වශයෙන් දක්නට පුළුවන්. ඊට අමතරව එක් එක් නිෂ්පාදන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කියන්නේ ජෑම් කෝඩියල් වගේ නිෂ්පාදන කරන කණ්ඩායම් ඉන්නවා. ඒත් එක්කම එළවලු පළතුරු විජලනය කරන කණ්ඩායම් ඉන්නවා. මේ මොකද මේ තාක්ෂණයන් ටිකක් විවිධයි, ටිකක් මේ සඳහා දැනුම අවශ්‍යයි. ඉතින් මේ දැනුම ලබා දීමෙත් මම හිතන්නේ ඒ කණ්ඩායම් විවිධ කණ්ඩායම් ගත වෙලා ඉන්නවා. මේ විවිධ අවශ්‍ය දැනුම ඒ කණ්ඩායම් සඳහා ලබා දීමට කෘෂිකම් දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර සංවර්ධනංශය විතරක් නෙවෙයි, තවත් ආයතන ගණනාවක් අපිත් එක්ක එකතු වෙන. උදාහරණයක් විදිහට ආහාර පරිශ්‍රණයකක මේ තාක්ෂණයන් අලුත් නිෂ්පාදනයන් ලබා දීමට එයාලත් දායක වෙනවා. ඉතින් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. හැබැයි අපි මේක ලියාපදිංචි කෙරෙව්වේ, කියන්නේ ෆෝමල් විදිහට ලියාපදිංචි කෙරෙව්වේ ඇග්‍රිෆෙෂ් කෘෂි ව්‍යවසායකත්ව සංසදයේ. අපිට පෙන්ලා තියෙන සාර්ථකත්වයත් එක්ක අපි අභිප්‍රායක් තියෙනවා. අපේ අනෙකුත් කණ්ඩායමුත් මේ වගේම ලියාපදිංචි කරලා ඉදිරියට අරන් යන්න.